ආයුබෝවන් කියලා පිළිගන්නවා YouTube channel සියලු දෙනාම. ඔගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ අපේ Cosmetic Mafia කියන YouTube channel එකට. ඒතර මේ අපි YouTube channel එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින මතිමතාන්තර, රූපලාවන්‍ය නිෂ්පාදනයක් කොහොමද හරියට පාවිච්චි කරන්නේ, රූපලාවන්‍ය නිෂ්පාදනයෙන් ඇති වෙන්න පුළුවන් අතුරු නිෂ්පාදනම අතුරු ප්‍රතිඵල මොනවාද, ඊට පස්සේ මේ මොනවාද රූපලාවන්‍ය වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් ආහාර, ඒතර ශරීර සෞඛ්‍ය වාගේ නිසියාකාරයෙන් තියාගන්න යන පුළුවන් ආහාර මොනවාද, ඔයා කරන්න ඕන ව්‍යායාම මොනවාද ඒ වගේ දේවල් ගැන කතා කරන්න තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ channel එක ඕගොල්ලන්ට වැදගත් වෙයි. ඒ වගේම කාන්තාවන්ට වගේම පිරිමින්ටත් මේ channel එක ඉතාමත් වැදගත්. ඒක හින්දා මතකයතු ඕගොල්ලෝ අපේ channel එක subscribe කරන්න, අපිත් එක්ක එකතු වෙන්න, මේක share කරන්න, අනිත් කටිට තොරතුරු ලබා ගන්න. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි රූපලාවන්‍ය නිෂ්පාදන නිසා ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවාද කියන එක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අද කතා කරන ප්‍රධාන ගැටලු 10ක් ගැන ඒ ගැටලු 10 ගැන දැනගන්න ඔයගොල්ලෝ අපිත් එක්ක රැඳී ඉන්න. එහෙනම් අපි කෙලින්ම යන් අපේ මාතෘකාවට. පළවෙනි එක තමයි අපි දකින යථාර්ථවාදී නොවන රූපලාවන්‍ය ප්‍රමිතිය. මොකද මේ යථාර්ථවාදී නොවන රූපලාවන්‍ය ප්‍රමිතිය කියන්නේ? උදාහරණයක් විදිහට අපි දැකලා තියෙනවා සමාජයේ බොහෝ විට වෙනද දැන්නීම් සහ මාධ්‍ය හරහා මේ යථාර්ථවාදී නොවන රූපලාවන්‍ය දැන්නීම් ප්‍රවර්ධනය කරනවා, ප්‍රචාරණය කරනවා. විතරක් නෙමෙයි මේවට මිනිස්සු ආකර්ෂණය කරගන්න, ඊට පස්සේ මේවට මේවා මිනිස්සු ඇඳපැත තබා ගන්න විවිධ වර්ගයේ ප්‍රොමෝෂන් උත් කරනවා, විවිධ වර්ගයේ ප්‍රවර්ධනත් කරනවා. ඊට අමතර මේගොල්ලොන් මේවට පාවිච්චි කරනවා ප්‍රධාන වශයෙන් ලංකාවේ පිළිගන්න අපි ලෑන්ඩ්මාක් චරිත වගේ ප්‍රධාන නළු නිළියන්, ඉතාමත් ආකර්ෂණය වෙන කාන්තාවන්, ඉතාමත් ආකර්ෂණය වෙන පිරිමින් වගේ පාවිච්චි කරලා මේගොල්ලෝ වැරදි විදියට මේක ප්‍රවර්ධනය කරනවා. උදාහරණයක් විදිහට හිතන්න, අපි දකිනවා ලස්සන කළු කාන්තාවක් ඉන්නවා, ලස්සන කළු පිරිමි කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඒගොල්ලොන්ව පාවිච්චි කරලා මේගොල්ලෝ කියන්න උත්සාහ කරනවා මේ අපේ රූපලාවන්‍ය නිෂ්පාදනයේ මේ ක්‍රීම් එක පාවිච්චි කරොත්, නැත්නම් මේ නයිට් ක්‍රීම් එක පාවිච්චි කරොත්, මේ ආලේපනය පාවිච්චි කරොත් ඔයා සතියෙන් සුදු වෙනවා, මාසෙන් සුදු වෙනවා. ඉතින් මේ කල්පනා කරලා බලන්න ඕනේ තමයි මේක යථාර්ථවාදීද කියන එක. ඒ කියන්නේ ලෝකෙට කළු මිනිස්සු ඕන නැද්ද? ලෝකෙට සුදු මිනිස්සු ඕන නැද්ද? නැත්නම් මේ දෙකේ සම්මිශ්‍රණයක්ද ඉන්න ඕනේ? එතකොට කවුරු හරි ලස්සන වෙන්නේ මේ සුදු උනොත්ද, නැත්නම් කළු උනොත්ද? ඉතින් ඔය ගැටලු සාගතයි. විශේෂයෙන් ලංකාව වගේ රටක මේ වැ ප්‍රමිතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ආයතන නිද්‍රාශීලී පිරිසක් තමයි අනුගමනය කරන්නේ. ඉතින් ලංකාව වගේ රටක කටින් මේක මේ කටකතා විදිහට මිනිස්සුන් අතර ප්‍රචාරණය කරනවා. මම අර ක්‍රීම් එක පාවිච්චි කරා, ඔයා පාවිච්චි කරලා බලන්න, ඔයාට හිතා ගන්න බැරි තරම් ඔයාට හිතා ගන්න බැරි තරම් විශ්මයජනක අත්දැකීමක් ලැබෙන්නේ. එකෙන් ඔයා සුදු වෙනවා, ලස්සන වෙනවා, මිනිස්සුන් හතර ඔයා කැපලා පේනවා. ඉතින් මේ වගේ අනවශ්‍ය විදිහට, වැරදි විදිහට ප්‍රචාරණය කරනවා මේ හිතකරන ඕන ආකාරයෙන්. ඉතින් මේ වෑන් අපි දැකලා තියෙනවා මිනිස්සු ගොඩක් අන්ත අසරණලා දෙනවා. විශේෂයෙන් කාන්තාවන් මේ ක්‍රීම් එකක් පාවිච්චි කරලා පස්සේ, නැත්නම් මේ පර්ෆ්යුම් එකක් පාවිච්චි කරලා පස්සේ විවිධ සමීර රෝග ඇතිලා තියෙනවා, විවිධ මේ ගැටලු මතුවලා තියෙනවා. සමහරක්ලට මෙහෙමත් වෙලා තියෙනවා, මේ මුකුත්ම වෙලා නැහැ, හැබැයි කියන දේ වෙලත් නැහැ. ඒ වගේ ඒවත් තියෙනවා. උදාහරණයක් විදිහට අපි දැකලා තියෙනවා මේ මෑතකදී ආව ක්‍රීම් මේ බෙහෙතක් මේ ටැබ්ලට් එකක් මාසෙට බොන්න ඕනේ කියලා, ඒක ටැබ්ලට් එක සාමාන්‍යයෙන් මාස්පතා බොන්න ඕනේ කියලා ටැබ්ලට් එකක් මාස 3ක් එක දිගට බොන්න ඕනේ කියලා. ඉතින් ඒක බිව්වා කියලා ප්‍රතිඵලයක් ලැබිච්ච නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. විශේෂයෙන් මේ පිරිමි අය ගොඩක් අමාරු වෙලා තියෙනවා මේ දවස්වල. මේ හිත මේ අතිපීඩනයේ ලක් වෙච්ච සමාජ ක්‍රමයක ජීවත් වෙන්න හුරු වෙච්ච හින්දා මේ පිරිමියාගේ කොණ්ඩ යන පටන් අරන් තියෙනවා. ඉතින් අපි දකින දෙයක් තමයි මේ සතියෙන් කොණ්ඩ වැවෙනවා, මාසෙන් කොණ්ඩ වැවෙනවා, ඒක කොණ්ඩේ බවා ගන්න, නැත්නම් කොණ්ඩේ අලව ගන්න, කොණ්ඩේ ප්ලාන් කරගෙන ඉන්න කියලා. ඉතින් මේ වගේ ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරණය වෙනවා. ඉතින් මේ ප්‍රචාරණය වෙනකොට ගොඩක් වෙලාවට මිනිස්සු රැවටෙන්න පුළුවන්. ඉතින් මේවා හිතකර තත්ත්ව වගේම අහිතකර තත්ත්වත් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේවා යථාර්ථවාදී නැහැ, රියලිස්ටික් නැහැ. සමාජයේ මේ අපි කියන්නේ මේ සත්‍ය කියලා මේවා සත්‍ය නෙමෙයි, නිකන් ගල් පැලන බොරු වගේ දේවල් තමයි ඉතින් ප්‍රචාරණය වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අපි දකින ප්‍රධාන කාරණාව. මේ මිනිස්සු රැවටෙනවා යථාර්ථවාදී නොවන රූපලාවන්‍ය ප්‍රමිතීන් හරහා මිනිස්සු රැවටීමේ ලොකු ගැටලුවක් තියෙනවා. ඕක තමයි පළවෙනි ගැටලුව. දෙවන ගැටලුව තමයි මේ ශරීර රූප ගැටලුව කියන එක. කියන්නේ ශරීර රූප ගැටලුව කියන්නේ මේ බොඩි ස්ට්‍රක්චර් එක පිළිබඳ ඇති වෙන ගැටලු. දැන් රූපලාවන නිෂ්පාදන වලින් මේ පිළිගුපු කරන්න හදනවා පිරිමියෙක් වුණොත් මෙන්න මේ බොඩි ෂේප් එක තියෙන්න ඕනේ, කාන්තාවක් වුණොත් මෙන්න මේ බොඩි ෂේප් එක තියෙන්න ඕනේ. නැත්තං එයා කාන්තාවකුත් නෙමෙයි, පිරිමියෙකුත් නෙමෙයි, එයාට පර්සනලිටි එකකුත් නැහැ, එයාට පෞරුෂත්වයකුත් නැහැ කියන මතයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. එතකොට ඉතින් මිනිස්සු ගොඩක් වෙලාට ස්වභාවිකව Tamanට ඇති වෙලා තියෙන ශරීරයේ අඩුපාඩු වහගන්න උත්සාහ කරනවා. ඒකින්ද මිනිස්සු අපි හිතන්නේ නැති විදිහට මානසික වශයෙන් ඒගොල්ලෝ අවපීඩනයට ලක් වෙලා ඉන්නවා.
ඉතින් ඒකෙන් තමයි අපි දැකලා තියෙනවා ලංකාවෙන් අන්තහම දකින්නේ නැහැ ලෝකේ අපි දැකලා තියෙනවා මිනිස්සු මේ එක එකව කරලා ඒගොල්ලන්ගේ අඩුපාඩු වහගන්න මිනිස්සු විකෘතිත්වය දැකලා තියෙනවා අපි ඒ වගේ මිනිස්සු සියදිවි හානි කරගත් අවස්ථාත් තියෙනවා ඉතින් ඒක වැඩි කාලයක් යන කලින් ඒක ලංකාවටත් එන්න පුළුවන් ඉතින් ඕක ලෝකෙම සලකනවා වෙන්න පුළුවන් මේ මිනිස්සු මූණ දෙන දෙවනි ගැටලුවක් විදිහට මේ ශරීර රූප සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලු තුන්වෙනි ගැටලුව තමයි මේ සමේ සංවේදීතාව සහ ආසාත්මිකතාව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලුව. මිනිස්සුන්ට මේ ටීවී එකක හරි සමාජ මාධ්‍ය හරි කොයි හරි නැත්තම් ප්‍රවර්ධනය කරන්නේ අපි දැකලා තියෙනවා ටීවී එකේ උදේ පාන්දර පටන් ගන්න channel වල බදු වරන් තියෙනවා මේ රූපලාවන්‍ය නිෂ්පාදන විකුණන ආයතන. ඒතකොට ඒව ප්‍රවර්ධනය කරන්න ඉන්නේ එක්කෝ නිලියක් එන්නේ. එහෙම නැත්තම් වෛද්‍යවරයෙක් කියලා ලේබල් එකක් ගහගත්ත පිළිගන්න පුළුවන් කෙනෙකු නෙමෙයි සමහර කලාට එන්නේ. නැත්තම් ගොඩක් කලාවට මේ සැලුන් එකක වැඩ කරන කෙනෙක් ඒ වගේ මේ අගති මේ අපහසුතාවයක් ලක් කිරීමත් අගතිර ලක් කිරීමත් නෙමෙයි මේක ඇත්ත කතාව මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමක් නැතුව තමයි මේවට එන්නේ. ඒතොර අපි දන්නවා මිනිස්සුන්ගේ හැමෙන් හැම එක එක්කෙනාට වෙනස්. මිනිස්සුන්ගේ චර්ම උඩ කොටස් එකින් එක්කෙනාට වෙනස්. ඉතින් මේ චර්ම කොටස් ඒතොර හැම කොටස් එක එක්කෙනාට වෙනස් වෙනකොට ඒවා ආසාත්මික වෙන ආකාරය වෙනස්. තව එක්කෙනෙකුට හොඳ වෙන ක්‍රීම් එකක් තව එක්කෙනෙකුට හොඳ නැති වෙන්න පුළුවන්. තව එක්කෙනෙකුට ඉක්මන් ප්‍රතිඵල ලැබුණත් අනිත් එක්කෙනාට එහෙම ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. නොලැබෙන්න පුළුවන්. ඒතකොට මේ වෑය තියෙන මේ අනාරක්ෂිතභාවයත් හින්දා මේ මේ චර්මය සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් අපි දැකලා තියෙනවා ගොඩාක් කාන්තාවන් පීඩාවට ලක් වෙලා තියෙනවා පිරිමිත් මම දැකලා තියෙනවා පීඩාවට ලක් වෙලා තියෙනවා මොකද මේ කාන්තාවන් පාවිච්චි කරන සමහරක් වෙන්නේ මුලින් මූණේ ගියාට පස්සේ ඒවෙන් ඒක හැමත දරා ගන්න බැරුව තුවාල ගෙඩි එන්න පටන් ගන්නවා ඉතින් ඒව වහන්නේ කැලල් වහන්න ඒගොල්ලන්ට කාලයක් යනවා සමහර කාලේ කැලල් සදාකාලිකව සනීප වෙන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒතකොට ඒගොල්ල ෆවුන්ඩේෂන් ක්‍රීම් වගේ ඒවා ගාලා තමයි කැලල් වහන්න පටන් ගන්න තියෙන්නේ හොඳම උදාහරණයක් විදිහට අපි ඔයගොල්ලෝ බලන්න මේ රූපලාවන්‍ය නිෂ්පාදන සමේ ආසාත්මිකතාව සම්බන්ධ ගැටලු ඇති කරනවා කියන එකට හොඳම උදාහරණේ තමයි මේ අපි ඔයගොල්ලෝ දන්න ආදරය කරන නළු නිළියන් ඉන්නේ. මේ නළු නිළියන්ට මේකප් එකක් නැතුව එළිය යන්න බෑ නේද? මේකප් එකක් නැතුව එළිය යන්න බෑ. බැරලා හරි ඒගොල්ලෝ ගියොත් ඒගොල්ලෝ මූණ තනින් තන පිච්චිලා තියෙන්නේ. ඒගොල්ලෝ මූණවල පිරලා පැච් වලින්. හැබැයි ඒගොල්ලෝ තරම් රූපලාවන්‍ය නිෂ්පාදන පාවිච්චි කරන වෙන කවුරුත් නැහැ. ඉතින් ගැටලු වෙලා තියෙන්නේ මේ රූපලාවන්‍ය නිෂ්පාදන ගොඩක් වෙලාවට එවලෙ පෙනුම එවලෙ ලස්සන මතු කරන්න පාවිච්චි කරනවා වුණාට සත්‍ය වශයෙන්ම සදාකාලික වශයෙන් ඔයගොල්ලන්ට සමේ කැලල් ඇති කරන්න පුළුවන්. එතකොට මේක මේ ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා අද සමාජයේ. අනිත් එක ප්‍රධාන ගැටලුවක් තමයි ඊගාව එක පිට රූපලාවන නිෂ්පාදන සම්බන්ධයෙන් දරන්න වියදම. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාව ගත්තොත් එහෙම පවුල් ලක්ෂ 54ක් ඉන්නවා ලංකාව ඇතුලේ. ඒ ලක්ෂ 54 ආදායම් මට්ටම සමාන නැහැ. ඒකෙන් පවුල් ලක්ෂ 20ක් ඉන්නවා අඩු ආදායම් ලබන පවුල්. ඒතර මැදි ආදායම් ලබන සහ මේ ඉහළ නොවන ආදායම් ලබන පවුලුත් තව ලක්ෂ 18ක් 15ක් විතර ඉන්නවා. ඒතර සුදු ප්‍රමාණයක් තමයි මේ ඉහළ ආදායමක් ලබන පවුල් ඉන්නේ. ඉතින් ඇත්තටම රූපලාවන්‍ය නිෂ්පාදනයක් හොයා ගන්න ගියාම හොඳ රූපලාවන්‍ය නිෂ්පාදනයක් ගන්න ගියාම ඉතාමත් මිල අධිකයි. ඒක සමහරකට ඔයගොල්ලන්ට දරන්න බැරි වෙයි. සමහරකට ඔයගොල්ලෝගේ අවුරුද්දේ පඩියම වෙන්නත් පුළුවන්. හැබැයි එහෙම කියලා ඔයාලා ලස්සන්ට ඉන්න නැති වෙන්න ආසද? එහෙම කියලා ඔයාලා ලස්සන්ට ඇඳුමක් ඇඳලා යන්න නැති වෙන්න ආසද? එහෙම කියලා ඔයාලා සමාජයේ මගහැරලා කොන් වෙලා ඉන්න ආසද? එහෙම නැත්නම් සමාජ පන්ති නතර අපි කියන්නේ සෝෂල් ක්ලාස් එක මූව් වෙන්න ආස නැද්ද? එතකොට ඇයි යා රූපලාවන්‍ය නිෂ්පාදන පාවිච්චි කරන්න ඕනේ නැද්ද? නෑ ඒකට විසඳුමක් තියෙනවා. ඒවට විසඳුම් විදියට මේ ආයතන දැනගෙන තියන් ඉන්නවා. මේවට දෙන්න බාලගණේ නිෂ්පාදන බාලගණේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදපු නිෂ්පාදන. හැබැයි ඔරිජිනල් එකයි පාවිච්චි කරන එකයි දෙකම එක ළඟ තිබ්බොත් එහෙම දෙකේ වෙනසක් හොයන්න බෑ. හැබැයි මේක ඇතුලේ තියෙන පොකොමන්ස් ඇතුලේ තියෙන ක්වොලිටි ඇතුලේ පාවිච්චි කරලා තියෙන අමුද්‍රව්‍ය ගුණත්වය අනුව මේවා ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒතකොට ගොඩක් වෙලාවට මේ ඔයා බාල එකක් පාවිච්චි කරාම වේදම අඩු එකක් ඔයා අකමැත්තෙන් උනා පාවිච්චි කරන්න වෙනවා ඇත්ත ඒක. හැබැයි ඉතින් වේදම අඩු එකක් පාවිච්චි කරන්න උනාට පස්සේ වාට ඉතින් අර ගුණත්වයෙන් යුතු ඔයා බලාපොරොත්තු වෙන නිසි ගුණාංග ලැබෙන්නේ නැහැ. වාට ඉතින් මේක දරන්න බැරි වේදමක් දරලා සමහරක් වෙලාවට ඔයා මුළු අවුරුද්දෙන් පඩිය වේදම් කරලා ගන්න පුළුවන් හොඳ රූපලාවන්‍ය නිෂ්පාදනයට යන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඊළඟට පාතින් ප්‍රධාන ගැටලුව විදිහට අපි දකින්නේ. ඊළඟට අපි දකින්න ප්‍රධාන ගැටලුව තමයි මේ සත්ත්ව පරීක්ෂාව සහ සදාචාරාත්මක සැලකිල්ල කියන එක. මේක මේ පාවිච්චි කරලා තියෙන සිංහල නම් සම්බන්ධයෙන් ගැටලුව ඇති කරගන්න එපා. මොකද මේ මම ට්‍රාන්ස්ලේට් කරගත්ත විදිහ තමයි මේවට ඇවිල්ලා තියෙන්නේ.
ඒතර මේ සත්ත්ව පරීක්ෂා සදාචාරාත්මක සැලකිල්ල කියන්නේ ගොඩක් වෙලාවට මේ නිෂ්පාදන පාවිච්චි කරලා තියන්නේ අත්හදා බලලා තියෙන සතෙකුට තමයි. ඒ සතෙකුට පාවිච්චි කළා මිනිසුන්ට පාවිච්චි කරන්න අමාරුනේ. සතෙකුට පාවිච්චි කළා සතුන්ගේ චර්යා රටාව වෙනස් වීම, සතුන්ගේ කොහොමද ඒගොල්ලොන්ගේ හැම වෙනස් වීම, ඒගොල්ලන්ගේ කොහොමද පෙනුම වෙනස් වීම, ඒක පාවිච්චි කරාම මොකද වෙන්නේ වගේ දේවල් ෆයි කරලා තියෙන එක සත්තු පාවිච්චි කළා තමයි. ඒතර මේ සත්තු පාවිච්චි කරාම එකක් තමයි සතුන්ගේ කොච්චර දුරට මිනිස්සුන්ට සමානද කියන ගැටලුව වෙනවා. අනිත් එක බලන්න මිනිස්සු හින්දා මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න සත්ව හිංසාවක් කිරීම කොයිතරම් ගැටලු සහගතද. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයා හිතන්නේ ඔයාට නිෂ්පාදනයක් කරනවා. ඒ නිෂ්පාදනේ ඔයාට දෙනවද කියලා අපි වෙන මිනිස්සෙකුටවත් ට්‍රයි කරනවට ආස නැහැ නේද? වෙන මිනිස්සෙක් අපි හින්දා දුක් විඳිනවට ආස නැහැ නේද? ඉතින් මේ හය හතර නොතේරෙන මුකුත් නොදන්න මේ සත්තුන්ව පාවිච්චි කරලා මේ නිෂ්පාදන අත්හදා බැලීම් ප්‍රවර්ධනය කිරීම කරන එක කොයිතරම් සාධාරණද? ඉතින් ඒක ගැටලු සහගතයි. ඉතින් මේවා තමයි ඉතින් අපිට පවතින ප්‍රශ්න. මේවා ප්‍රධාන ප්‍රශ්න 10 අතරේ මේ ප්‍රශ්නේ තියෙනවා. අනිත් එක තමයි මේ රූපලාවන් නිෂ්පාදන සම්බන්ධයෙන් ගැටලු ගැන ලෝකේ කතා කරද්දී ඊළඟ ගැටලුව තමයි මේ සීමිත නියෝජනය කියන එක. කියන්නේ රූපලාවන් නිෂ්පාදනවල අපි විවිධාංගීකරණයක් දකින්න අඩුයි. එතකොට ඒකේ මේ ඉතිහාසයේ පවා ඒක විවිධ අවස්ථාවලදී විවේචන ලක් කළා තියෙනවා. එතකොට මේ විවිධ ජන වර්ගයේ කණ්ඩායම් තියෙනවා, විවිධ වයස්ගතවල ඉන්න කට්ටිය ඉන්නවා, විවිධ ශරීර වර්ග තියෙනවා, විවිධ හැකියාවන් ඉන්න කාන්තාවන් ඉන්නවා. එතකොට ඒ කාන්තාවන් සම්බන්ධයෙන් ඒ ජන කොටස් සම්බන්ධයෙන් ඒගොල්ලොන්ගේ වයස අනුව රූපලාවන් නිෂ්පාදනය අපි දකිනවා ගොඩක් අඩුයි. එතකොට ඒව කරලා තියෙන ඉතාම සීමිත ප්‍රමාණයක් වෙන විතරයි. එතකොට ඒ සීමිත ප්‍රමාණයක් වෙනුවෙන් කරපු නිෂ්පාදනයෙන්දම ගැටලුවක් ඇතිලා තිනවා. උදාහරණයක් විදිහට සමහරක් කාන්තාවන් මේ කාන්තාවන් තමයි. හැබැයි ඒගොල්ලෝ මේ කාන්තාවන් විදියට නෙමෙයි නිකම් මේ අර අපි කියන්නේ තර්ඩ් ක්ලාස් විදියට කොන් වෙලා තිනවා. ඉතින් ඒක මේ රූපලාවන් නිෂ්පාදන සම්බන්ධයෙන් පාවිච්චි කරන රටවල දැන් ඒගොල්ලෝ ලොකු ගැටලුවක් ඇතිලා තිනවා මේ සීමිත නියෝජනය කියන එක. ඒකත් එක් ගැටලුවක් තමයි. සම වයසේ මිතුරන්ගේ සහ මිතුරියන්ගේ පීඩනය සමාජ අපේක්ෂාවන් ඉච්ඡාබංගත්වයට ලක් කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න ඔයා ඉන්නේ එකම පන්තියක, එකම ඉස්කෝලේක, නැත්නම් ඔයා එකම රැකියාව කරන්නේ. එකම විදියට තමයි ඔයගොල්ලෝ මිනිසුන් ආශ්‍රය කරන්නේ. එතකොට සමහර කාලකට කවුරු හරි ඔයගොල්ලොන්ගේ එක්කෙනෙක් හයි ක්ලාස් පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා. එතකොට එයා ඒ සමාජ ක්‍රමයෙන් ගැලවිලා යන්න හදනවා. මම පාවිච්චි කරන්නේ හයි ක්ලාස් පර්ෆියුම් එකක්, ඔයා පාවිච්චි කරන්නේ ඉතාමත් බාල වර්ගයේ පර්ෆියුම් එකක්. ඒකින්ද අපි අතර පන්ති ભેදයක් නිර්මාණය කරගන්න ඕනේ කියලා. ඒකම ඔයාට පුෂ් එකක් කරනවා. ඔයත් ඒ සෝෂල් ක්ලාස් එකට ඇතුල් වෙන්න ඕනින්ද ආයෙනම්වත් පාවිච්චි කරන්න ඕනේ මේ පර්ෆියුම් එක. එහෙනම් ඔයා අමාරුනොත් ගන්න ඕනේ මෙන්න මේ ක්‍රීම් එක. ඔයා අමාරුනොත් අඳින්න ඕනේ මේ විදියට කියන ඔයාව ඒකට ඒ පීඩනයට ලක් කරනවා. ඉතින් ඒක බැලුවොත් එහෙම ඔගොල්ලෝ හොඳට කල්පනා කරන්න මේ සම්බන්ධයෙන් දන්න විශේෂයෙන් මේක සම්බන්ධයෙන් කාන්තාවල් ඒගොල්ලන්ට මේක අනවශ්‍ය පීඩනයක්. අනවශ්‍ය පීඩනයක් ඒගොල්ලෝ සමහර කාලේ මුළු ජීවිත කාලය පුරාම මතකෙන්න ප්‍රශ්නයක් බාට පත් කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ ප්‍රශ්න දකින්න තියෙනවා සමාජය පුරාම. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ ප්‍රමාණවත් නොවන නියාමනයක් තියෙන මේක. ඒ කියන්නේ රූපලාවන් නිෂ්පාදනයේ හතු පිපෙන වගේ බිහි වෙනවා. ඒකම මේ මෙහෙම කියන මගේ ගෙවල් ළඟ අයියා කෙනෙක් තමයි, මගේ ගෙවල් ළඟ අක්කා කෙනෙක් තමයි මේක හදන්නේ, මේක පාවිච්චි කරන්න. සැලුන් එකට ගියාම කියනවා මම සැලුන් එකේ මමත් පාවිච්චි කරන්නේ මේක. අපි එන කට්ටියටත් දෙන්නේ මේක. මේක ඉතාමත් හොඳයි. සැලුන් එකේ අක්කා කියන හින්දා, සැලුන් එකේ නංගි කියන හින්දා, සැලුන් එකේ ඇන්ටි කියන හින්දා මේක පාවිච්චි කරන්න. ඒ වගේ දේවල් ඔළුවට දාන. එතකොට බැලුවොත් එහෙම ඒව සම්බන්ධයෙන් නියාමනයක්, ප්‍රමිතිය සම්බන්ධයෙන් දෙයක් ඇතුළේ අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද කියන ඒවා සම්බන්ධයෙන් ඇත්තරම දැනුමක් නැහැ. ඒ වගේම ගොඩක් වෙලාවට අපි ඓතිහාසිකව පාවිච්චි කරගෙන ආපු රූපලාවන්‍ය කොටස් ගැන කිසිම කෙනෙකුට දැනුමක් නැහැ. උදාහරණයක් විදිහට කොමාරිකා කෑල්ල මූණ ගන්න කැමති නැහැ. හැබැයි කොමාරිකා කෑල්ල කිම්කල් එකක් ඇතුළට දාලා ගන්න දුන්නොත් උගුල් කැමති ගන්න. එතකොට මේ ගොඩබර ටිකක් දාන නාන්න කැමති නැහැ. හැබැයි අබ ටිකක් ගොඩබර ටිකක් වගේ තියනවා කියලා කිම්කල් එකක් හදලා බෝතලයකට දාලා දුන්නාට පස්සේ ඒක ෂැම්පු එකක් විදිහට පාවිච්චි කරන්න ඕගොල්ලෝ ආසයි. ඒක තමයි ඉතින් සමාජ ගැටලුව. මේවා සම්බන්ධයෙන් නියාමනයක් නැහැ. ඒක තමයි ප්‍රධානම ගැටලුව. මේ සම්බන්ධයෙන් මේවා අන්තර්ගත මොනවාද, මේවා ලබා ගන්න ඕන පිළිවිතර මොනවාද, ඒ පිළිවිතර හැම එකම නිෂ්පාදනයේ තියෙනවද? ලංකාවේ හැම ගත්තොත් එහෙම මේ පිළිවිතර සම්බන්ධයෙන් නිසි නියාමනයක් නැති හින්දාම කුඩා ව්‍යාපාර වලට ඇතිලා තියෙන තත්ත්වය ඒගොල්ලන්ගේ හොඳ නිෂ්පාදන බිහි වුණත් ඒගොල්ලන්ට ඉදිරියට යන්න විදියක් නැති වෙලා තියෙනවා. ඒකම ඒගොල්ලන්ට ඇතිලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලන්ගේ නිෂ්පාදන වලට ප්‍රමිතිසාරික සහ පිළිවිතර ගන්න කියොත් එහෙම අර බෞද්ධ ජාතික සමාගම් ගෙවන මිල ගෙවන්න වෙලා තියෙනවා.
මේ සම්බන්ධයෙන් නියාමනයක් නැති එක ලොකු ගැටලුවක්. ඉතින් ඔන්න ඔය තමයි ප්‍රධාන ප්‍රශ්න 10. ඔය ගැන තමයි අපි අපි දකින ප්‍රධාන ප්‍රශ්නේ තමයි ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කරන ප්‍රධාන නිෂ්පාදන තියෙනවා. ඒවා ඉතාම පොද ප්‍රමිතියෙන් තියෙනවා. ප්‍රමිතිය හොඳ ප්‍රමිතියක නිෂ්පාදනය කරන නිෂ්පාදන තියෙනවා. හැබැයි ඔයා නිෂ්පාදනයක් ගන්න ගියාම ඔයාගේ සමීපවරණයට ගැළපෙන නිෂ්පාදනයක් නැහැ. ඒතොර ඔයාට සමිත ගැළපෙන නිෂ්පාදනයක් නැහැ. ඒතොර ඔයාගේ වර්ණවලට ගැළපෙන නිෂ්පාදන නැහැ. ඒතොර ඔයා ගොඩක් වෙලාවට හොඳ බ්‍රෑන්ඩ් එකක් යන්න ඕන නම් තුනත් එක බ්‍රෑන්ඩ් එකක් යන්න ඕන නම් ඔයාගේ සමට නැත්තම් ඔයාගේ වර්ණවලට ගැළපෙන නිෂ්පාදනයක් ඔයා පාවිච්චි කරනවා විනා ඔයා ගන්න උත්සාහ කරන්නේ වෙන බ්‍රෑන්ඩ් එකකට යන්න උත්සාහ කරන්නේ නැත්නම් මොකද මේ බ්‍රෑන්ඩ් එක ඇත්තටම හොඳයි ඉඳා ඒකම වෙන මේ වෙන බ්‍රෑන්ඩ් එකකට ගිහිල්ලා ඔයාලා ලැබෙන පොපොමස් ලැබෙන්නේ නැති ඉඳා ඔයා අකමැත්තෙන් ඔයා නොගැලපෙන වුණා ඔයා සමරක් කරලාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ හැම පාටට ලස්සන නැති වෙන මොන හරි ස්කින් කලර් ටෝන් එකක් තියෙන නිෂ්පාදනයක් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් එහෙම තමත් ගැටලු සහගතයි අනිත් ප්‍රශ්න ගැන කලින් කතා කරා මේ දේශ නිරූපණය සම්බන්ධයෙන් පාවිච්චි කරන රූපලාවන නිෂ්පාදනය. සමහර රට දේශ නිරූපණයට සම්බන්ධ කවුරු හරි ඉන්නවා නම් මොඩලින් කරන කෙනෙක් ඉන්නවා නැත්නම් රඟපාන කෙනෙක් ඉන්නවා නම් එයා ගොඩක් වෙලාවට ස්වභාවික නිෂ්පාදන වලට තමයි කැමති වෙන්නේ. නැත්නම් ස්වභාවික විදිහට එයාගේ නැචරල් බියුටි එක තියෙන තමයි කැමති වෙන්නේ. නමුත් අවාසනාවකට මේ රූපලාවන නිෂ්පාදනය පාවිච්චි කරනකොට කෘතිම අලංකාරයක් ලබා දෙන්න, කෘතිම ලස්සනක් ලබා දෙන්න, කෘතිම ග්ලෝ එකක් ලබා දෙන්න මේගොල්ලෝ උත්සාහ කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවල මේ වෘත්තිය සම්බන්ධයෙන් මේ වෘත්තිය නිරත වෙලා ඉන්න කට්ටිය ඉතාමත් අගතියට ලක් වෙලා තියෙනවා. ඒකේ ඒගොල්ලොන්ගේ මූල් වලින් පේන තියෙනවා. ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා කතා කරාම ඒගොල්ලෝ එක කියනවා ඒගොල්ලෝ වෘත්තියෙන් ඉඳන් මේක කරනවා යරෙන්න නැත්තම් නම් මේකට කීරත් සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක. ඉතින් මේක මේ අන්තිමට කිව්ව කැටලෝ මේක හැමෝටම පොදු නොවෙන්න පුළුවන්. සමාජයේ ඉතාමත් සුළු කර පිරිසකට තමයි. නමුත් ඒ සුළු පිරිස උනත් මේකෙන් ඒගොල්ලෝ බැට කනවා. මේ ප්‍රශ්නේ බැට කනවා. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රධාන කරුණු 10. ওই කරුණු 10 ගැන තමයි අපි කතා කරේ. ඉතින් අපි ඔන්න ওই ප්‍රධාන කරුණු 10 ගැන තමයි කතා කළේ. ඒතර රූපලාවන්‍ය නිෂ්පාදනය පාවිච්චි කරද්දී නැත්නම් රූපලාවන්‍ය නැත්නම් විලාසිතාවක් කරද්දී ඇති වෙන්න පුළුවන් ගැටලු සහගත තත්ත්වයන් තමයි අපි කල්පනා කතා කරේ. මේවා මේ මුළු ලෝකෙම කතා කරන තත්ත්වයන්. ඒතර මේ කිව්ව සමහර කරුණු ඔයගලන්ට අදාළ නොවෙන්න පුළුවන්. සමහර කරුණු සංස්කෘතිය අනුව, ජන වර්ගය අනුව ආගම අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙන මොන වෙනස් වුණත් මොන තත්ත්වනාවක් මතක තියාගන්න ඕන එකක් තමයි රූපලාවන්‍ය කියන එක අත්‍යවශ්‍ය කාරණයක් සමාජයට වර්තමානයේ සහ අනාගතයේ වන විට. අපි රූපලාවන්‍ය අනිවාර්යෙන් විලාසිතා කරන්න ඕනේ, රූපලාවන්‍ය නිෂ්පාදන පාවිච්චි කරන්න ඕනේ. ඒවා අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ කරද්දී අපි ඒව සම්බන්ධයෙන් අන්ධ බුද්ධියකින් අන්ධ වෙලා ඒවා පාවිච්චි කරන්න නරකයි. කවුරුත් කිව්වාලිට නැත්තම් කවුරුත් ඒවා පාවිච්චි කරන්න කියන පළට පාවිච්චි කරන නරකයි. ඒ හැම රූපලාවන නිෂ්පාදනයක් පාවිච්චි කරනකොට ඔයා දැනගන්න ඕන දෙයක් තමයි ඒක පාවිච්චි කරන්න කලින් කොහොමද අත්දැක බලන්න ඕන කියලා ක්‍රමවේද තියෙනවා. ඔයා ඉස්සෙල්ලා ඒවා කරලා ඒවා බලලා ඒකෙන් ඔයාට සෙට් වෙනවා නම් විතරක් ඒවා පාවිච්චි කරන්න. නැත්තම් කවුරුත් කියන පළට කවුරුත් මේක කරන්න කිව්වා කියලා පාවිච්චි කරන්නපා. මොකද මේ දීර්ඝකාලීන රූපලාවන නිෂ්පාදන පාවිච්චි කරන කට්ටියට තමයි මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ. එතකොට වර්තමානයේ ඉන්න ඔයත් ඒකෙන් ගැටලුවට මුහුණ දෙනවා වෙන්න පුළුවන්. ඒ ගැටලුවේ මිදෙන්න බැරුව වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් අපේ channel එක හරහා උදව් කරන ලෑස්ති අපි ලෑස්ති ඔයගොල්ලන්ට උපදෙස් දෙන්න, ඔයගොල්ලන්ට මඟ පෙන්වන්න, හරියට කොහොමද විලාසිතා කරන්නේ, හරියට කොහොමද රූපලාවන නිෂ්පාදනය පාවිච්චි කරගන්නේ තෝරගන්නේ කියලා. මොකද ඇති වෙන රූපලාවන නිෂ්පාදන මොනවාද පාවිච්චි කරන්න ඕනේ වගේ නැහැ. සමාජ මාධ්‍ය වගේම විවිධ මාධ්‍යවලත් ඔයගොල්ලන්ට දකින්න තියෙනවා. ඉතින් ඒවෙන් බේරෙන්නේ කොහොමද, ඒවෙන් ලෙහෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් කියන්න අකමැති කට්ටිය ඉන්නවා. මොකද එහෙම කිව්වොත් එහෙම නිෂ්පාදන වල තියෙන වටාකම අඩුවල ඒවා විකුණ ගන්න බැරි තත්ත්වයකට ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අපි එහෙම සම්බන්ධයක් නැති ආයතනයක් අපි ඔයගොල්ලොම දැනුවත් කරන්න කැමතියි. ඉතින් රැඳී ඉන්න අපේ channel එකත් එක්ක අපේ channel එක තමයි Cosmetic Mafia. මේක subscribe කරන්න, මේක share කරන්න, අපිට ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ අදහස් එකතු කරන්න, comment වලින් අදහස් එකතු කරන්න, like කරන්න. ස්තුතියි. ජය වේවා. අපි ඊගොඩ එන්න අලුත් video එකක් අරගෙන. හම්බුනා.